සියලු කටයුතු තුරතුරු තාක්ෂණය හා බද්ධ වූ පරිසරයක නූතන ජීවන රටාව තුළ අන්තර්ජාලය ඉතා සුවිශේෂී ක්‍රියාකාරකමක් ලෙස වැඩි ප්‍රමුඛතාවක් හිමිව පවතිනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ඔබට වඩාත් විශ්වාසදායි සන්නිවේදන සැපයුම් කරුවා ලෙස ඔබගේ සන්නිවේදන අවශ්‍යතාවය වෙනුවෙන් සන්නිවේදන විසඳුම් රැසක් ඉදිරිපත් කර ඇත. SLT Megaline මගින් බලගැන්වෙන සුපැහැදිලි දුරකථන ඇමතුම් සහ SLT Broadband මගින් බලගැන්වෙන Wi-Fi පහසුකම් ඔබගේ ජංගම දුරකථනය සහ අනෙකුත් ස්මාර්ට් උපාංග හරහා අන්තර්ජාල වෙත ප්‍රවේශ වීමේ හැකියාව සැලසේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අරමුණ වන්නේ ඔබගේ අන්තර්ජාල අත්දැකීම ඉතා වේගවත් ඉතා පහසු කටයුත්තක් බවට පත් කරලීමයි. මෙම කෙටි වීඩියෝව මගින් SLT Broadband සම්බන්ධතාවත් සමග ඔබට හිමිවන උපාංග හඳුනා ගැනීමත්, නිවැරදිව උපාංග සම්බන්ධ කර ගන්නා ආකාරයත්, රවුටරයක් නිසියාකාරව කන්ෆිගර් කර ගන්නා ආකාරය පිළිබඳවත් ඔබව දැනුවත් කරයි. නම් ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය ස්ථාපිත කර ගැනීම ඔබට වඩාත් පහසු කටයුත්තක් වන බව විශ්වාසයි. පළමුව උපාංග හඳුනා ගනිමු. ස්ප්ලිටරය. මෙම කුඩා උපාංගය මගින් ඔබගේ SLT Megaline සම්බන්ධතාවය අන්තර්ජාලයට ප්‍රවේශ වීමත් සහ දුරකථන ඇමතුම් ලබා ගැනීමත් එකවර සිදු කරලීම සඳහා සූදානම් කරනු ලබනවා. එක් අන්තයක පෝට් එකක් ඇති අතර එය ලයින් වන අතර අනෙක් අන්තයේ ඇති පෝට්ස් දෙකින් එකක් ෆෝන් ලෙසත් අනෙක මොඩම් ලෙසත් සඳහන්ව තිබෙනවා. විවිධ නිෂ්පාදනයන් මෙම පෝට්ස් තුන විවිධාකාරව නම් කරනු ලැබුවද සිදුවන කාර්යය එක සමානයි. Connecting Cables. රවුටරයට සම්බන්ධ වන කේබල් වර්ග දෙකක් තිබෙන අතර එකක් නෙට්වර්ක් කේබල් ලෙසත් අනික ටෙලිෆෝන් කේබල් ලෙසත් හඳුන්වනවා. Wi-Fi router. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් නෙට්වර්ක් කේබල් ඇතිව හෝ නැතිව භාවිතා කිරීමේ හැකියාවක් සහිත රවුටර් නිෂ්පාදන මාදිලි කිහිපයක් හඳුන්වා දෙනු ලබනවා. ඒවායෙහි මූලිකාංගවල සමාන බවක් සහිතයි. පිටුපස LAN port 4ක් ඇති අතර එයට පරිගණක 4ක් සම්බන්ධ කළ හැකි. මීට අමතරව ADSL සම්බන්ධතාවය සඳහා පෝට් එකක්ද, විදුලි බලය සම්බන්ධ කිරීමට කනෙක්ට සොකට් එකක් සහ on-off ස්විචය තිබෙන අතර Wi-Fi බලගැන්වීම සඳහා Wi-Fi ස්විචයක් පවතී. රවුටරය ක්‍රියා කිරීමේදී මෙහි ඉදිරිපස ඇති LED බල්බ මගින් විවිධ වර්ණ සංඥා නිකුත් කරනු ලබනවා. AA සංඥා එනම් ඉන්ඩිකේටර්ස් මගින් අන්තර්ජාල සම්බන්ධතාවයත් රවුටරේ ක්‍රියාකාරීත්වයත් පිළිබඳව ඔබව දැනුවත් කිරීම සිදු කෙරෙනවා. ඔබගේ පහසුව සඳහා ඒවා කවරක්ද යන්න හඳුනා ගනිමු. Power බල්බය. රවුටරයට නිවැරදිව විදුලි බලය සම්බන්ධ කළ සැනින් එය රතු පාටින් වර්ණවත් වන අතර පසුව මෙය කොළ වර්ණයෙන් ආලෝකමත් වී පවතිනවා. DSL බල්බය. ADSL සංඥාව රවුටරය හා සම්බන්ධ වන තෙක් එය කොළ පාටින් නිවිනිවි දැල්වෙන අතර ADSL සංඥාව රවුටරය හා සම්බන්ධ වූ පසු එය කොළ පාටින් ආලෝකමත්ව පවතී. ඉන්ටර්නෙට් බල්බය. ආරම්භයේදී එය රතු පාටින් දැල්වෙන අතර ඉන්ටර්නෙට් හා සම්බන්ධ වූ විටදී එය කොළ පැහැ ගැන්වේ. එනම් රවුටරේ නිසියාකාරව කන්ෆිගර් වී ඇති බවයි. එමගින් ඔබට තහවුරු කරගන්න පුළුවන් ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය නිසි පරිදි ක්‍රියා කරන බව. LAN ඉන්ඩිකේටර්ස් බල්බයන්. LAN 1, 2, 3 සහ 4 ලෙස සංඥා 4ක් තිබෙන අතර ඔබගේ පරිගණකයේ නෙට්වර්ක් කේබල් එක රවුටරේ LAN port හා සම්බන්ධ වී ඇති ස්ථානය පෙන්නුම් කරනු ලබනවා. ඔබ පරිගණක කිහිපයක් රවුටරයට සම්බන්ධ කර ඇතනම් ඒ සියල්ල මේ ඉදිරිපස ඇති LAN සංඥා මගින් පෙන්නුම් කරනවා. WLAN බල්බය. Wi-Fi ස්විචය ඔන්ව ඇති විටදී රවුටරය වෙතින් WLAN සංඥාව නිකුත් කරනු ලබන අතර ඒ කොළ පාටින් ආලෝකමත් වේ. දැන් අප උපාංග හඳුනා ගත්තා. ඉන්පසුව අප බලමු එම උපාංග එකිනෙක හා නිවැරදිව සම්බන්ධ කරගන්නා ආකාරය. Connectivity. මුලින්ම කළ යුතු වන්නේ ගෘහස්ථ දුරකථන සම්බන්ධතාව දුරකථනයෙන් ගලවා ස්ප්ලිටරේ ලයින් පෝට් එකට සම්බන්ධ කිරීමයි. දැන් දුරකථනයේ සම්බන්ධක වයරය ස්ප්ලිටරේ අනෙක් අන්තයේ ඇති ෆෝන් පෝට් එකට සම්බන්ධ කරනවා. දුරකථන සම්බන්ධතාවය සක්‍රිය නම් දැන් ඔබ ඒ දුරකථනය මගින් ඇමතුම් ලබාගත හැකියි. ස්ප්ලිටරේ මොඩම් පෝට් එක හා සම්බන්ධ කෙරෙනු ටෙලිෆෝන් කේබල් එක රවුටරේ ලයින් පෝට් වෙත සම්බන්ධ කර රවුටරයට විදුලි බලය ලබා දීම සඳහා පවර් අඩැප්ටර් සම්බන්ධ කළ යුතුයි. ඉන්පසු රවුටරයත් ඔබගේ පරිගණකයත් සම්බන්ධ කිරීමට නෙට්වර්ක් කේබල් එක භාවිතා කරගත යුතු අතර එහි එක් අන්තයක් පරිගණකයේ නෙට්වර්ක් පෝට් එකටත් අනෙක් අන්තය රවුටරේ පිටිපස ඇති LAN 1, 2, 3 යන පෝට් තුනෙන් එකකට සම්බන්ධ කරන්න.
අප මෙහිදී පළවන LAN port එක භාවිතා කරමු. හතරවන LAN port එක Pio TV සඳහා වෙන්ව තබන්න. Then අපගේ සෙලම උපංග එකිනෙකා සම්බන්ධ කරගෙන අවසානයි. Then router එක power on කළ යුතුයි. Router එක වෙත විදුලි බලය ලැබෙන බවට සංඥාව ඉදිරිපස ඇති LED බල්බ පෙළෙහි ඇති power බල්බය කොළ පාටින් දැල්වීමෙන් පෙන්වයි. ADSL සම්බන්ධතාවයේ නිසි පරිදි ක්‍රියා කරන්නේ නම් router එකේ DSL සංඥාව නිකුත් කිරීම ආරම්භනවා. Router එක on කළ සැනින් ඉදිරිපස LED බල්බ පෙළෙහි ඇති DSL බල්බය කඩින් කඩ කොළ පැහැෙන් නිවි නිවි දැල්වෙන අතර router එකට ADSL සම්බන්ධතාවය සම්බන්ධ වූ පසු එය කොළ පැහැෙන් දැල්වීම ආරම්භනවා. ඉන්පසු පරිගණක router එක හා සම්බන්ධ LAN port එකට අදාළ ඉදිරිපස LED බල්බ පෙළෙහි LAN සංඥාව නිකුත් කරන ලබනවා. ADSL සංඥාව නිකුත් වීමෙන් පසු රවුටරේ ඉන්ටර්නෙට් සංඥාව රතු පාටින් ආලෝකමත් වන අතර රවුටරේ භාවිතාවන පළමු අවස්ථාවේදී එය configure වී නොමැති බැවින් ඔබට රතු පාටින් ආලෝකමත් වූ සංඥාවක් දැකිය හැකි වෙනවා. ඔබ නැවත වරක් රවුටරේ දෙස බැලුව විට එහි ඉදිරිපස තිරයේ power indicator එක කොළ පාටින් ආලෝකමත් වී ඇති බවත් DSL indicator එක කොළ පාටින් ආලෝකමත් ව ඇති බවත් පරිගණකයේ හා රවුටරයේ අතර ඇති සම්බන්ධතාව නිවැරදි බැවින් LAN එක බල්බය කොළ පාටින් ආලෝකමත්ව ඇති බවත් රවුටරය configure වී නොමැති නිසාවෙන් ඉන්ටර්නෙට් බල්බය රතු පාටින් ආලෝකමත් වී තිබෙන ආකාරයත් දැකගත හැකි වෙනවා. අපි දැන් රවුටරය configure කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේදයි බලමු.